අයිබෝවන් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ගොඩ දවසකින් garden video එකක් අරන් එන්න බැරි වුණ නිසා මං හිතා ඔයගලන්ට පුංචි gardening update video එකක් අරගෙන එනවා කියලා. මේ දවස්වල ලොකුවට එළවලු පළතුරු නැති වුණත් ළඟ එන සමයකට අපේ පැල කොහොමද ලෑස්ති වෙන්නේ කියලා ඔයගලන්ට හොඳටම බලා ගන්න පුළුවන් වෙයි මේ video එකේ. ඒ වගේම තමයි මගේ ලැවෙන්ඩර් පඳුරු ලස්සනට මල් වලින් බර වෙලා තියෙනවා මේ දවස්වල. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ මං ඉන්නේ ඒ මල් පන්තරු ළඟ. ඉතින් ඒකන විස්තරත් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මං පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක රසවිඳී කියලා. එහෙනම් අපි ගිහින් බලමු මොනවද ගෙවත්තේ මේ දවස්වල සිද්ධ වෙන්නේ කියලා. වත්තේ නම් තනකොළ කපලා නැහැ. ඒ වුණාට මං හිතුවා වීඩියෝ එක මේ වෙලාවේ කරනවා කියලා. මොකද ඔක්කොම ලැවෙන්ඩර්ස් වල ලස්සනට මල් පිපිලා තියෙන නිසා. ඒ වගේම තමයි කපාදු කරපු රෝසස් වල දැන් මල් එන්න පටන් ගන්න තියෙන්නේ. අලුතෙන් දලු ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ලැවෙන්ඩර් පඳුරු ටික. මේ පඳුරු හැම එකක්ම මම ගිය සැරේ මල්ලාට පස්සේ ගොඩාක් කොට කරලා කැපුවා. ඉතින් ඕගලන්ට පේනවා තියුණාට ආයි අලුතෙන් මල් ලැබිලා ලස්සන්ට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ ගෙදර තියෙනවා ජපනීස් මේපල් ගස් දෙකක්. මේ ගහ ටිකක් ලොකු ගහක්. දැන් ඔක්කොම ගිය අවුරුද්දේ වින්ටෙක් කිට්ටු වෙනකොට කොළ හැලුණා. ඉතින් අපි ගහ කප්පාදු කරා. දැන් අලුතෙන් දළු එන්න පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ අනිත් පුංචි ගහ. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදරට එන එක පැත්තක වවලා තියෙන පැල. ඒ අතරේ මල් පැලත් වවලා තියෙනවා. හැංගින් බාස්කට්ස් උත් තියෙනවා තුනක්. ඒ වගේම ඔයගලන්ට මතක නම් මගේ Zen garden එක. ඒකෙත් දැන් ඔක්කොම වගේ සකියුලන්ස් ලොකුවට වැවිලා තියෙනවා. ඉතින් ඔය තමයි මගේ ගෙදර ඉස්සරහා ගෙවත්ත. එහෙනම් ඉතින් ගිහින් බලමු පිටිපස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට මතක නම් මගේ ග්‍රීන් හවුස් එක. දැන් ග්‍රීන් හවුස් එකේ වාපු ගොඩාක් පැල වෙලා. ඉතින් මං ඒවා චුට්ටක් තව ටිකක් වෙද එක වෝම් වෙනකන් ඉන්නවා පෝච්චි වලට දාන්න. සමහර ඒවා නම් ඉන්දුව, අද ඉන්දුව බෝංචි. එකත් මම ඔයගලන්ට පෙන්වන්න. මේ තියෙන්නේ මං ඒ අද ඉඳපු බෝංචි පැල ටික. ඒ වලට මට ඇත්තටම ගාඩන් එකේ දැන් ඉඩක් නැති හින්දා මං හිතුවා මේ විදිහට කෙලින් අතට උඩට යවනවයි කියලා. මං ඒකට පොඩි ලණු ටිකක් බැඳා රෙදි වැලට. ඉතින් මං හිතනවා ඒ ක්‍රමය සාර්ථක වෙයි කියලා. බලමු ඉස්සරහට මම ඔයගලන්ට ඒ ගැන අප්ඩේට්ස් අරගෙන එන්නම්. ඉතින් ගාඩන් එකේ පොඩි වෙනස්කම් කීපයකුත් වෙනවා. ඒ ගැන විස්තරත් මම ඔයගලන්ට මේ වීඩියෝ එක කරන ගමන්ම කියාගෙන යන්නම්. හැම සිට්‍රස් පැලේම වගේම මල් වලින් පිරීලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ බ්ලඩ් ඔරෙන්ජ් පැලේ. මේ පළවෙනි පාරට තමයි මෙච්චර මල් ආවේ. කලින් ආපු මල් ගොඩාක් ඒව හැලුණා. කරපිංච පැලෙත් ඔයගලන්ට පේනවා ඇති කොළ කහපාටලා තියෙනවා වින්ටර් එකට. මම ඉතින් මේක කප්පාදු කරා. ඔයගලන්ට පේනවා ඇති චූටි දළු එන්න අරගෙන තියෙනවා. ඉතින් සමයක වෙනකොට මේකේ අලුතෙන් දළු ඇවිල්ලා ගහ ලස්සන්ටයි හැදෙනවා. මිදිවෙල තෝගන්න කලින් මතක නම් කෝටු ටික විතරයි තිබුණේ. දැන් ඒකෙත් ආයි දළු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එක එක වර්ගයේ මල් පිපිලා තියෙනවා මේ දවස්වල. මිමැස්සෝ හැමතැනම පිරීලා ඉන්නවා. ගොඩක් වෙලාවට ලැවෙන්ඩර් තමයි මේ දවස්වල මල් මගේ වත්තේ තියෙන්නේ. ඉතින් මේ රේස් බෙඩ් එක ඔයාලට මතක නම් තාම මම මේකේ ලීක්ස් නම් ගැලෙව්වේ නැහැ. දැන් ඒව නම් ගලවන්න ගොඩක් ඒවා කාලේ හරි. ගෝවා නම් දැන් ටික ටික හැදෙන්න පටන් අරන් තියෙනවා. සෙලරිත් දැන් කන්න පුළුවන් තරමටම දඬු ඇවිල්ලා පැල ලොකු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ සමහරට දකින්න ඇති මගේ පෙයාස් ගහේ මල් ඇවිල්ලා මම ඔයගලන්ට පෙන්නුවා. ඉතින් හැම එකකම වගේ දැන් මල් පෙති ඔක්කොම හැලිලා චූටි චූටි ගෙඩි හැදෙන්න පටන් අරගෙන තියෙනවා. මගේ ළඟ තියෙන බුෂ් රෝසස් ඔක්කොම මම පෝච්චි ටික මෙතනට ගත්තා. මොකද උදේට මෙතනට ගොඩාක් අවුව වැටෙන හින්දා. දැන් ඒ හැම එකකම වගේ මල් එන්න පටන් ගන්න යන්නේ. ඒ වගේම තමයි වැස්සත් එක්ක හර්බ්ස් ගාඩන් එකත් මගේ සරුවට හැදිලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති එක එක වර්ගයන් වල හර්බ්ස් ලස්සන්ට සරුවට හැදිලා තියෙනවා. රෝස්මරි පඳුර පහුගේ වීඩියෝ එකේ මතක නම් මම කප්පාදු කරා. දැන් ඒ වලලු තෙන් දළු වෙන්න පටන් ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ලෙමන් ගහ. තාම ලෙමන් ගෙඩි අතරින් පතර කීපයක් තියෙනවා. මොකද හැම එකම පාවිච්චි වුනේ නැති නිසා.
ඔයාලට පේන ඇති කොච්චරක් මල් තියනවද කියලා. මේ තියෙන්නේ දෙහි ගහ. ඉතින් වොෂින්ටන් නේවල් ගහේ නම් දැන් මල් පිපෙන්න අරගෙන තියෙන්නේ. හරිම සුවඳයි මේ ගහ ළඟින් යනකොටත්. මේ මැසොත් උදේටයි හවසටයි මේ ගහ පිරෙන්න ඉන්නවා. ඔයාලට පේනව නම් දැන් බ්ලූබෙරි ගෙඩි එන්න පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ පයිනැපල් ගුවාව. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ගුවාව. ඉතින් ඒවලත් මල් එන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මම කිව්ව පොඩි වෙනස්කමක් වෙනවා ගෙවත්තේ කියලා. මෙතන අපි අලුතෙන් ෂෙඩ් එකක් හදනවා. ඉතින් එහිඳ ඔයාලට මතක නම් මෙතන තිබුණා කලින් තව රේස් බෙඩ් එකක්. ඒක මට අයින් කරන්න උනා මොකද හරියට මේක ෂෙඩ් එකේ ඉස්සරහට එන නිසා. ඉතින් ඒකේ තිබ්බ පළත් මම වෙන වෙන පාත්ති වලට ඉන්දුවා. ඉතින් මේ තියෙන්නේ මගේ අනෙක් රේස් බෙඩ් එක. පල්ලෙහයින් තියෙනවා රතුපාට ගෝවා එක. සෙලට පඳුරකුත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං හරිම ආසාවෙන් බලන් ඉන්න මගේ ප්ලම් පැල දෙක. ඉතින් දැන් ඔක්කොම මල්වල පෙති හැලිලා දැන් ගෙඩි බවට පත් වෙගෙන එන්නේ. අලුතෙන් දලුත් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති චූටි චූටි ගෙඩි දැන් හැදෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ රතුපාට ප්ලම් එක. ඒකෙත් අතු අස්සේ ගෙඩි එන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ මගේ අලිගැට පේර ගහ. ඉතින් දැන් බලන්නකො ලස්සන්ට මල් වලින් පිරීලා තියෙනවා. තම් මල් පිපිලා නැහැ. තම් පොහොට්ටු තියෙන්නේ. ඒ වුණාට හැම අත්තකම වගේ අලිගැට පේර මල්. ඉතින් මම ඔයාලට කලින් කිව්වා මගේ අර රේස් බෙඩ් එක අයින් කරා කියලා. ඒ රේස් බෙඩ් එකේ තිබ්බ සිල්වර් බීට් පැල ටික ඔක්කොම මම මෙතන මේ තියෙන රේස් බෙඩ් එකේ ඉඳුවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති අතරින් පතර ලස්සන ලස්සන මල් වර්ගත් පාට පාට මල් වර්ගත් තියෙනවායි කියලා. මේ තියෙන්නේ පැන්සි මල්. මේ පැන්සි මල් කන්න පුළුවන්. ඉතින් ගොඩාක් රෙස්ටොරන්ට්ස් වල ඩිෂස් ලස්සන කරන්න මේ පැන්සි මල් පාවිච්චි කරනවා. මේ මගේ හයිඩ්‍රින්ජියා එක පැලයක්. මේ තියෙන්නේ සුදු පාට හයිඩ්‍රින්ජියා එක. මේ තියෙන්නේ රතු පාට හයිඩ්‍රින්ජියා එක. ඔගොල්ලෝ දන්නව ඇති හයිඩ්‍රින්ජියා වල මල් වල පාට තීරණය වෙන්නේ පස්සල තියෙන pH අගේ මත. ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒකේ තියෙන ඇසිඩිටි එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඒ මත මේ හයිඩ්‍රින්ජියා වල මල් රතු පාටද වෙන්නේ දම් පාටට හුරු නිල් පාටද වෙන්නේ කියන එක තීරණය වෙනවා. මේ තියෙන්නේ මල්බෙරි ගහ. ඉතින් මල්බෙරි ගහත් කලින් තිබුණේ කෝටු කෝටු ටික විතරයි. දැන් අලුතෙන් ලස්සන්ට ලා කොළ පාට දළු වෙන්න පටන් අරන් තිනවා. ඒ මල්බෙරි ගහ යට ඔයගලන්ට පේන ඇති ස්ට්‍රෝබෙරිස් මම වගලා තියෙනවා. ස්ට්‍රෝබෙරිස් උත් ගෙඩි එන්න පටන් අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ඩොල 10ට ගත ඇපල් පැලේ. ඉතින් ඔයගලන්ට පේන ඇති දැන් මල් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මෙතන මෙහා පැත්තේ තියෙනවා මගේ ත්‍රීවේ ඇපල් ගහ. ඒකෙත් දැන් වර්ග දෙකක මල් එන්න පටන් ගන්න තියෙන. අනිත් එකේ තාම නැහැ. මේවල පොහොට්ටු හැම එකක්ම රෝස පාටයි. මල පිපුනම මල සුදු පාටයි. ඔගොල්ලෝ මෙතන දකින්න ඇති දැන් මේ පොහොට්ටුත් පොහොට්ටුව රෝස පාටයි. උනට මල පිපුනම ලා රෝස පාටට හුරු සුදු පාටක් තමයි තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ ඇපල් මල. ඉතින් මම ඔයගලන්ට අන්තිමට පෙන්නන්නම් මගේ අලුතෙන්ම හදපු රේස් බෙඩ් එක. ඒක නම් දැන් පැල හැදෙනවා ඉඩක් නැති තරමටම. මටත් හිතාගන්න බැහැ. මට හිතෙනවා ළඟ ළඟ වැඩි ගොඩක් පැල ඉඳලා තියෙනවා. මෙතන තියෙනවා කේල්. මේ තියෙන්නේ එක සැරයක් මම පෝච්චිවල ඉඳලා තිබ්බ ගෝවා. දැන් ඒවත් හැදෙන්න අරගෙන තියෙනවා. අතරින් පතර බ්‍රොක්ලි තියෙනවා. ඒ වගේම බීට්‍රූට් තියෙනවා. මේ තියෙන්නේ ටර්නිප්. ඉතින් ටර්නිප් වලත් දැන් අල බැහැලා තියෙන්නේ. ඔන්න පළවෙනි ටර්නිප් ඵලේ
තමයි මේ ගැලෙව්වේ. ඉතින් මම ටර්නිප් නම් හදන්න දන්නේ නැහැ. මොකක් හරි එකක් YouTube එකෙන් සර්ච් කරලා බලන්න ඕන හදන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් ඔන්නෝම තමයි අද මගේ ගාඩනින් වීඩියෝ එක ඉවර වෙන්නේ. රෑ කෑමට ටර්නිප් වල දෙකකුත් ගලව ගත්තා. ඉතින් කාලෙකින් ගාඩනින් වීඩියෝ එකක් ගෙනාවේ නෑනේ කියලා කියපු හැමෝටම මම හිතනවා මේ වීඩියෝ එක ලොකු සතුටක් අරන් එයි කියලා. ඉතින් වින්ටර් ගාඩන් එකෙන් අපෝ සම ගාඩන් එකට යන එක ගැනත් අප්ඩේට්ස් මම ඔයගලන්ට අරගෙන එන්නම්. එහෙනම් අයි අලුතින් වීඩියෝ එකකින් හම් වෙනකන් පරිස්සමෙන් ඉන්න. අයිබෝවන්.